සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ හැමෝටම. ඇත්තටම මේ අද වැඩේ තියෙන්නේ කොලඹ ඒරියා එකේම තමයි. හැබැයි මේක වෙඩින් එකක් වෙන මොකුත් ෆන්ක්ෂන් එකක් නෙමෙයි, ප්‍රී ෂූට් එකක්. එතකොට අද ප්‍රී ෂූට් එක තියෙන්නේ විහාරමාදී පාර්කේ. දැන් මම ඉන්නේ එතන. මම කපල් එක ගන්න ආවේ නැහැ. රයිට්, එහෙනම් අපි බලමු මොකද ඉස්සරහට වෙන්නේ කියලා. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මගේ YouTube channel එක. සාමාන්‍යයෙන් මගේ YouTube channel එකේ මම දාන්නේ wedding related videos ගොඩක්ම දාන්නේ ඒවා. ඊට අමතරව මම videography photography සම්බන්ධ ඕනම දෙයක් ගැන මම මගේ YouTube channel එකේ මම දානවා ඉස්සරහට. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ඒ නිසා ගොඩක් වැදගත් වෙන දේවල් ඔයාලට මගේ YouTube channel එකෙන් ඉස්සරහට බලන්න පුළුවන්. ඒ නිසා subscribe කරලා තියාගන්න. ඇඳලා ඉන්න මගේ YouTube channel එකත් එක්ක විහාරමාදී පාර්ක් එකේ shoot එක ඉවර වෙලා අපි යනවා ගල්කිස්ස beach එකට. ඊට පස්සේ ගල්කිස්ස බීච් එකේ තමයි ෂූට් එක තියෙන්නේ. ඒක තමයි අද දවසේ වැඩපිළිවෙල. පැය දෙක දෙක ලොකේෂන් දෙකට වෙන් කරලා අපි එනවා. අපි ඉස්සරහට ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. ඔයාලා දන්නවා කොහොමත් විහාරමාදී පාර්ක් එකේ නිතරම සෙනඟ ගැවසෙනවා. ඉතින් අපි යන දවසෙත් ඉතින් සෙනඟ ඒ විදිහටම හැමතැනම ගැවසුණා. එතකොට අපිට ෂූට් එකේදී තිබුණ ලොකුම චැලෙන්ජ් එක තමයි මිනිස්සු අතරින් කොහොමද අපි ෂූට් කරන්න කියලා. මොකද හැම ෆ්‍රේම් එකකම කොහෙන් හරි කවා හරි ෆ්‍රේම් එකට එන්න පුළුවන් කපල් එකට අමතරව. එතකොට ඒ වගේ ප්‍රශ්න තියෙනවා. මොකද පාර්ක් එකේ ගොඩක් ක්‍රවුඩ් එක හැම වෙලාවෙම ඉන්නවා. ඒ නිසා ෂූට් කරනකොට කල්පනාවෙන් ෂූට් කරන්න ඕනේ. ඒක තමයි අපිට තිබුණ ලොකුම අභියෝගේ ඒ වෙලාවේ. දැන් ඒ වගේ සිටුවේෂන් එකදී, ඒ කියන්නේ ක්‍රවුඩ් එකක් අතර අපි ෂූට් කරනවා නම් සාමාන්‍යයෙන් පාක් එක නිතරම කට්ටේ කැවිසෙන නිසා මම ට්‍රයි කරේ උපරිම ලෝ ඇංගල් හයි ඇංගල් කියලා ෂූට් කරන්න. මෙන්න මේ වගේ ලෝ ඇංගල් ෂොට්ස් එකකට යනකොට අපිට පිටිපස්සෙන් පේන ක්‍රවුඩ් එක පොඩ්ඩක් වොයිඩ් කරන්න පුළුවන්. මොකද කැමරා එකේ ඇංගල් එක අපි පොඩ්ඩක් උස්සලා තියෙන්නේ. කොහොමත් මම පුළුවන් තරම් ට්‍රයි කරන්නේ ලෝ ඇංගල්. එතකොට හයි ඇංගල් ගිහිල්ලා ෂූට් කරන්න තමයි වයිඩ් ෂොට් වලදී. එහෙම නැත්නම් මම සාමාන්‍යයෙන් පැරලල් ෂොට් යනවා නම්, කියන්නේ අයි ලෙවල් ෂොට්ස් යනවා නම් මම ට්‍රයි කරන්නේ ගොඩක් ක්ලෝස් අප් ෂොට්ස් වලට යන්න තමයි. එතකොට අපිට පුළුවන් තරම් ක්‍රවුඩ් එක වොයිඩ් කරගන්න පුළුවන් ඕනම වෙලාවක. විහාරමාදේවි පාර්ක් එකේ වැඩේ ඉවරයි. දැන් අපි කෙලින්ම මේ ගල්කිස්සට ආවා බීච් එකට. බලමු කොහොමද මෙතන වැඩ ටික යන්නේ කියලා. කියන්න කොනේ අද දවස ගැන වාගේ හිතේ තියෙනදී මොන වගේ වේද කියලා. හොඳයි, ලස්සනයි, වැඩේ හොඳට වුණා. ලස්සනයි කියලා හිතනවා. වයිෆ්ද ලස්සන නැත්තම් කරපු ලස්සනයි. ඔයාද ලස්සනද? උඩ තමයි ලස්සන. ලස්සනට මං හිටියා කියලා මං දන්නවා. එයාලං කැතර හිටියේ. එමා මේ ප්‍රශ්න ටික ආගෙන උත්හාන. එතකොට බලමු එයා මාව ලස්සනට තියන්නේ. එයා කොහොමත් ලස්සනයිනේ. ඒක මාව ලස්සනයි. ලස්සනින්නෝනේ අද දවසේ ෆොටෝග්‍රාෆ් ගත්තොත් ගයාන් තමයි අද ෆොටෝග්‍රාෆ් විදියට ඇවිල්ලා හිටියේ. අර්බන් ට්‍රයිබල් අපේ ගයාන් තමයි ෆොටෝග්‍රාෆ් විදියට ඉන්නේ. එයාටත් තිබුණ ලොකුම අභියෝගය තමයි වෙලාවේ අපි පටන් ගන්න වෙලාවේ තිබුණ ටයිම් එක. එතකොට එයාත් එතන මැනේජ් කරගන්න ඕනේ ටයිම් එක කොහොමද එයාගේ ෂොට්ස් වලට. මම ෂූට් කරන අතරතුරදී මේ එයාගේ ෂොට්ස් ටික එයා ප්ලෑන් කරගන්න ඕනේ. ඒ අතරතුර ගන්න එයා මැනේජ් කරගන්න ඕනේ. එතකොට මම එයා ෂූට් කරන වෙලාවේදී මම මගේ ෂොට්ස් ටික ගන්න මම ප්ලෑන් කරගන්න ඕනේ. ඒ වෙලාවේ මම මැනේජ් කරගන්න ඕනේ මගේ ෂොට්ස් ටික. එන්න ඒ වගේ අභියෝගයක් තමයි තිබුණේ ටයිම් එක ගැන ගත්තොත්.
දැන් කවුද මෙතන ලස්සනම කියන්නේ? මම. අපිට ආව අමුතු අතනින් අර පැත්තෙන් ආවා මේ එයා ලස්සනයි කියලා. හරිද? මේ හැබැයි අන්තිමට කිව්වා එයා ලස්සන නෑ. එයා ලස්සනයි කියලා. ඔය එන ඔයාට වඩා එයාව ලස්සන කරන්න කිව්වා වීඩියෝ එකේ ෆොටෝ එකේ. අද අද දවසේ වා කියන්නු දැන් ඔයාලට මොනවද හිතෙන්නේ? අද හොඳයි. අද අත්දැකීම. ෂූට් එකට. ඒ කියන්නේ ආයේ නිකන් ආයේ ෆ්‍රී ෂූට් එකක් කරන්න වගේ අයිඩියා එකක් තියෙනවද? ආයේ වෙඩින් එකක් ගන්න වගේ. දැන් වෙඩින් නෙවෙයි ආයේ නිකන් ඕනේ වගේ නිකන් ගන්න. ආයේ. ඒකට ඉතින් සල්ලි වියදම් වෙනවා. නිකන් කරන්නේ නැහැ. මවුන්ට් ලෙවිනියා බීච් එක ගත්තොත් එකක් නිතරම ක්‍රවුඩඩ් ප්ලේස් එකක්. නමුත් එතන අපිට අපි ගිය වෙලාවේ පොඩ්ඩක් ක්‍රවුඩ් එක අඩුයි. ඒ වගේම සන්සෙට් එකත් ගානට තිබ්බා. කියන්නේ හොඳටම තිබුණේ නැහැ. මොකද ක්‍රවුඩ් ඒ වෙලාවේ පොඩ්ඩක් ක්ලවුඩි ටයිම් එකක් තිබුණේ. ඒ නිසා සන්සෙට් එක නැතත් අපිට කලර්ෆුල් ස්කයි එකක් ඒ වෙලාවේ බලා ගන්න පුළුවන් වුණා. ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපිට පුළුවන් වුණා. ඒ වගේම අපි එතනදී යූස් කරා නිලා කූරු වගේ දේවල් පොඩ්ඩක් ෆයර්වර්ක්ස් වලින් අපි ට්‍රයි කරා පොඩි වර ටිකක් ගන්න. හයිට් ඔන්න අදට වැඩ ටික වෙරයි. දැන් කෙලින්ම ගෙදර බලා පිටත් වෙන්න යන්නේ. අදත් වැඩේ ලස්සනට කරුණා. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මගේ YouTube channel එක. ගොඩක් ලස්සන දේවල් ඉස්සරහට මගේ YouTube channel එකේ දානවා. ඒ නිසා subscribe කරලා තියාගන්න. ඊළඟ video එකෙන් හම්බෙනකන් ඔයාලට සුබ දවසක්. අන්නගෙන බලන්න එතකොට මම